කලාලෝකය තුළ සදා අමරණීය ගීත නිර්මාණ රැසක් ඉතිරි කරලා අපාතරින් සමුගත් ප්‍රතිභාපූර්ණ මාධ්‍යවේදියෙක් වගේම අති දක්ෂ ගුවන් විදුලි නිවේදකයෙක් විදිහට ප්‍රේමකීර්ති දල්විස් හඳුන්වන්න පුළුවන්. ඔහු එක් මොහොතක සිතන සිතුවිල්ලක් රසවත් නිර්මාණයක් කරා ගෙනියන්නේ නිරායාසයෙන්මයි. එනම් ඔහු සතු අසමසම ගුණාංගයක්. ඉතින් අදත් අපි ගොඩක් ආසාවෙන් රසවිඳින ගීතයන් රාශියක් රචනා කරපු මේ ආදරණීය චරිතය අතින් තවත් එක් ගීතයක් ඉතාම අහඹු ලෙස නිර්මාණය වුණු හැටි තමයි දැන් කියන්න යන්නේ. මදුවිතට තරමක් ඇලුම් කරපු ප්‍රේමකීර්ති දවසක් නිවසින් බැහැරට ඇවිත් තිද්දී ඔහුට මුණ ගැහෙනවා ශ්‍රීමතී තිලකරත්නගේ ස්වාමි පුරුෂයව. ඉතින් ඔහුව දැකපු ප්‍රේමකීර්ති ඔහු සමග කතාවට වැටෙනවා. ඒ අතරේ ප්‍රේමකීර්තිර හිතෙනවා මදුවිතක් තොලගන්න මේක තමයි සුදුසුම වෙලාව කියලා. ඒත් ප්‍රේමකීර්ති අතේ සල්ලි නෑ. මේ වෙද්දි ශ්‍රීමතීගේ මහත්තයා ශ්‍රීමතීගේ උගස් කරපු රත්තරම් බඩු වගේක් බේරගන්න යන ගමන් තමයි හිටියේ. ඔහු ඒක ප්‍රේමකීර්තිටත් කිව්වා. මුවගට සිහින් සිනාවක් නගාගත්තු ප්‍රේමකීර්ති ඔහුට මෙහෙම යෝජනාවක් කරනවා. අපි මෙහෙම වැඩක් කරමු. මට හෙට පඩි. මම හෙට පඩි අරන් ඕක බේරන්නම්. ඉතින් අද අපි දෙන්න ඔය සල්ලි වලින් පොඩි අඩියක් ගහමු. කොහොම හරි ප්‍රේමකීර්තිගේ පෙරැත්තේ නිසාම යාළුවත් වැඩේට කැමති වෙනවා. දෙදෙනම හොඳ හැටි මදුවිත තොලගාන අතරේ මචන් තව භාගයක් ගේමු. අපි ඕක හෙට බේරමුකෝ. ප්‍රේම යෝජනා කරනවා. අකමැත්තෙන් වුණත් යාළුවත් ඒට එකඟ වෙලා ගිහින් තව මදුමඳුනක් අරගෙන එනවා. ප්‍රේම මේ වෙලාවේ අතපිහදාන කොලේක යමක් ලියමින් තමයි ඉන්නේ. යාළුවා ආපු ගමන් ප්‍රේම් ලියමින් හිටපු කොලේ යාළුවට දෙනවා. උඹ මේක ගිහින් දීපන් ශ්‍රීමතීට. මගෙන් තෑග්ගක්. මේක දුන්නහම අද උඹට ෂේප් වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඒ මොහොතේදී මේ රසවතාගේ පන්හිඳෙන් ලියවුණු ඒ මනරම් පදවල ජීවිතයේ ආදරයේ සෙනෙහස ගැන අමතක නොවන මතක පදයක් වෙලා අදටත් අපේ හිත්වල මේ විදිහට තැන්පත් වෙලා තියෙනවා. රත්තරන් මෙනික් මුතු මුකටද ඒවා හිස් අතින් සිනා සිසි පැමිණේවා සිහිලෙන් හදවත පිනවා මායින්
පසු ඔබ යන හැම තැනකම එනවා රත්තරන් මෙනික් මුතු මොකටද